वैद्यवर अमत रुपयावस सौख्य वृत्ति समिति संधानयेकापत्व गेवणुमास दिखामारक कालयक सिट अवस्था किहिपेकदीम वेडवर्जन क्रियामार्ग दियत्कला पसुगिय दहत्वनिदा तेम वृत्ति समिति अखंड वेडवर्जनयक आरंभ किरीमट सूदानम वू अतर एहिदीयम गटलुव विसंदीमट सौख्य माध्यांशय दिन दहायक कालयक लबा दिन लेस इल्ला सिटिया एम दिन दहायक कालयद अदिन अवसन वन बेविन लबन अंगहरुवादा सिट यलित अखंड वेडवर्जनयक निरतवन बवाय सौख्य वृत्ति समिति संधानय पवसान्ने सौख्य सेवा वृत्तीय समिति तुनाक हेर अनित्यलु वृत्तीय समिति एकमतिकव तीर्णे कलतीयनवा अंगहारुवादा उदय हयाइतिहे सित वर्जन क्रिया मार्गय दीप व्याप्तव अखंडव सिदु किरीमट अपि तव दुरटत तीर्णे करला नहे लमारोहल पिलिकारोहल मातृरोहल वकुगडु रोहल सह मध्यम ले बैंकुव मानसिक सौख्य विद्या आयतनय मे वर्जनयट दायक कर गनीमट නමුත් මේ වර්ජනය දිග්ගැස්සුනොත් දින 3ක් හෝ 4ක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මේ සේවාවන් පිළිබඳව තීරණ ගන්න. මේ වැඩ වර්ජනය ලබන සතියෙන් ඊළඟ සතියට තල්ලු වෙලා ගියොත් ඊළඟ සතිය සිංහල හින්දු අලුත් අවුරුදු සමරන සතිය මේ රටේ සෞඛ්‍ය සේවය අඩපණ වීම හින්දා රටේ පුරවැසියන්ටත් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න වෙන්නේ ඛේදජනක තත්වයක ඉඳලා කියලා රටේ පාලකයන්ට සහ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නියෝජ්‍ය ලේකම්වරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයට අවධාරණය කරනවා. අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාටත් ප්‍රශ්නයක් නැත්තම් සෞඛ්‍ය අමාත්‍යතුමාත් නිර්දේශ කරනවා නම් සෞඛ්‍ය ලේකම්තුමාත් නිර්දේශ කරලා තියෙනවා නම් එතකොට කාටද මෙතන මේක දෙන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ? ඇයි මේ සෞඛ්‍ය සේවය ලෙඩ කරවන්න ඒ මිනිස්සු උත්සාහ කරන්නේ? මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහයෙන් තනායනය කිරීමේ සිටියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ දියණිය මානව හිමිකම් කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් බාර දුන්නා. ඒ තම පියා අත්නොමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රකාශ කරමින් මේ අත්නොමතික ලෙස අත්අඩංගුවට ගැනීම ඒ කරපු ක්‍රියාමාර්ගය පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේ අතර වසර 27ක සිට නොවිසඳුණු ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ජාතික ගුරු බලයේ සංවිධානය ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හමු වී අද සාකච්ඡාවක නිරත වුණා. මෙම ගැටලුවට විසඳුමිල්ලා හෙට දින අසනීපනිවාඩු තමා සේවයට වාර්තා නොකර සිටීමටද එම සංගමයේ ගුරු විදුහල්පතිවරුන් තීරණය කර තිබෙනවා. එතුම පැහැදිලිවම පොරොන්දු වුණා දින 7ක් ඇතුළත අපිට පැහැදිලි පිළිතුරක් ලබා දෙනවා කියලා ජනාධිපතිවරයාට යොමු කළා. ඒ වගේම අපි කියන්න කැමති හෙට දිනේදී අපි කැඳවලා තියෙනවා ලංකාවේ ගුරුවරු විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වර්ජනයක්. මේකට මම ලංකාවේ ඉන්න සියලු ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ආරාධනා කර සිටිනවා. මේ වෙනකොට සංගම් 21කට ආසන්න ප්‍රමාණයක් අපිට මේ මොහොතේදී එක මේසයකට ඇවිල්ලා සාකච්ඡා මාර්ගයෙන් අපි මේක ඉදිරියට ගෙනියමු කියලා එකඟතාවයකට එළඹිලා තියෙනවා.